සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුයේ සදහම් සරණ අන්තර්ජාල මාධ්‍ය භාවනා සහ ධර්ම දේශනා මාලාව සමග. මෙම භාවනා සහ ධර්ම දේශනා මාලාව සමග අද බොහෝ දෙනෙක් එක්තැන් වෙලා, ඒ වගේම බොහෝ දෙනෙක් මේ කරුණු වටහාගෙන නිවැරදි මාර්ගයේ යන බව පේනවා. නමුත් රටේ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා නිවැරදි මාර්ගය අතහැර නොයෙකුත් අලුතින් පෙන්වා දෙන අමුතු ධර්ම මාර්ගයන් කියන. අන්නේ නිසා අපි මේ සදාන් සරණෙන් නිතර මතක් කරනවා, වැරදි පාරවල් වල ගිහිල්ලා අතරමං වෙන්න එපා. නිවැරදි ධර්ම මාර්ගය මූලික සූත්‍රයන්හි දැක්වෙන ධර්ම මාර්ගයයි. නොයසේව අලුතින් හතු පිපෙන්නාක් මෙන් දේශනා කරන අලුත් මතවාදයන් නෙවෙයි. අද වෙන විට ධර්මාවබෝධය ලොකු පටලැවිල්ලකට ලක් වෙලා අවසානයි. ප්‍රධාන කොටම දැන් අද දවසේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා එක්තරා දේශනාවකට. මේක ආරංචි හැටියට වහරක දේශනාවක්. වහරක දේශනාව කියලා කියන්නේ බුද්ධ ධර්මයේ සම්බන්ධව තමන්ට හිතු පරිදි හිතන හැටියට අර්ථ දක්වමින් කරන එක්තරා දේශනා මාලාවක්. මේ දේශනා මාලාවේ මුල සොයාගෙන ගියොත් අපිට බලා ගන්න පුළුවන් රුවන්වැලිසෑය ගාව සිල්ගත්තා 1950 දශකයේ පමණ සීසර් කියලා උපාසක මහත්මිය. මේ සීසර් කියන උපාසක මහත්මිය ඔහුට රිසි ආකාරයට ධර්මය පද බෙදීමට උත්සාහ කරන්නේ. පද බෙදීම මත තමයි වහරක ධර්ම ශෛලිය හැඳින්වෙන්නේ. ඒ අනුව වහරක ධර්ම ශෛලියත් නැවත කොටස් වලට කැඩලා ගියා. එකක් වහරක ශෛලිය, අනිත් එක තමයි සිරිවර්ධන මහත්මයාගේ ශෛලිය. මේ වගේ තවත් ශෛලීන් ගණනාවක් හැදුනා. ප්‍රධාන කොටම අපිට දැන් දැනගන්න අවශ්‍ය දේ තමයි මෙවැනි පද බෙදීම් කරන්න බෑ ධර්මයකට. හේතුව ධර්මයේ සෑම පදයකටම තියෙන නිශ්චිත අර්ථ, එහෙම නැත්නම් නිශ්චිත අර්ථයක්. එවැනි නිශ්චිත අර්ථයක් තියෙන ඒවා තමන්ට රුචිකත්වය අනුව අර්ථ දෙන්න බෑ. මේ වහරක ශෛලියට බණ කියන උදවියට හැම දෙයකටම ධර්මයෙන් අර්ථ තියෙනවා. ඉලෙක්ට්‍රෝනයටත් ඒලා කියන මොකක් හරි අර්ථයක්. මෙන්න මේ වගේ අර්ථ දීම තුළින් ධර්මය ව්‍යාකූල වෙලා ගිහිල්ලා සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි තත්ත්වයට මිනිසුපත් වෙනවා. ඒ වගේම මේ දේශනා ක්‍රමයේ වැදගත්කම තමයි මේ දේශනා ක්‍රමයේ අහපු මිනිහට අයිත් සූත්‍ර දේශනාවන් වැඩක් වෙන්නේ. ඒ පුද්ගලයා ඒ සැරේ දකින්නේ දකින්නේ දේවල් වලට හිතෙන හිතන පද බෙදීම් දීලා ධර්මයේ අර්ථ දැක්වීමට යනවා. එහෙම අර්ථ දැක්වීමට තමන්ට හැකියාව ලැබුණාම මේ කට්ටිය කියනවා, ආ මම සත්‍ය අවබෝධ ලැබුවා කියලා. ඉතින් ඒක ලොකු අනතුරක්. ඒ වගේම තවත් මෙහෙම විශාල අනතුරක් හටගෙන තියෙනවා. ඒක තමයි අද තාවතිංස වාදය කියලා හඳුන්වන්නේ. මේ තාවතිංස වාදය පටන් ගත්තේ ඒ මහා නිවන්සුව බොහෝ දුර නොවේ කියලා. යනුව නිවන්සුව මේ ආත්මභාවයේදී ලබා ගැනීමට කැමති පිරිස් අති විශාල වශයෙන් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත වශයෙන් එක තැනකට එක් රැස් වෙලා බණ අහන ගත්තා. එහෙම බණ අහලා අහලා අවුරුදු ගාණක් බණ ඇහුවට පස්සේ අවසානයේ දේශනා කළා, මම සොයාගත් අලුත් සොයා ගැනීම. ඒ සොයා ගැනීම අනුව මේ ආත්මභාවයේ කිසි කෙනෙකුට සෝවාන් වෙන්නවත් බෑ. අපිට කරන්න තියෙන්නේ මරණින් මතු තාවතින්සිය පුදින්න වැඩ කරන එක තමයි කියලා ඔන්න ඔහොම කතාවක් කියන්න පටන් ගත්තා. අන්න ඊට පස්සේ මිනිස්සු ඒ දෙත් ඇත්තේ කියලා හිතාගෙන ඒ මාර්ගයට යොමු වුණා. ඒ නිසා අර නිවන් මඟ යන්න හිටිය විශාල පිරිසක් අතරමං වුණා. ඒ වගේම ඒ මිනිසුන් නිවන් මඟෙන් වැළැක්ුණා. ඒ වගේම තවත් පිරිසක් කල්පනා කරා, මේ පුද්ගලයා කියනවා, තවත් පුද්ගලයෙක් වසුරු කරගෙන මේ පුද්ගලයා කියනවා මට විතරයි තේරෙන්නේ, මම තමයි දන්නේ කියලා. එතකොට ඒ පුද්ගලයන් වටේත් සෙනඟ රැස් වුණා. ඒ වගේම තවත් මෙවැනි කල්ලි අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ බිහි වුණා. දැන් එක මතවාදයක් තමයි ලංකාවේ බුදුහාමුදුරු උත්පත්ති ලැබුවයි කියලා පිළිස. මෙහෙම ලංකාවේ බුදුහාමුදුරු උත්පත්ති ලැබුවද නැද්ද කියන එක තමන්ගේ ධර්මාවබෝධයට ජීවිතාවබෝධයට තම සතේක වැඩක් ඇති දෙයක් නෙවෙයි. බුදුහාමුදුරු කොහේ ඉපදුනත් ධර්මය ස්ථානීය මත බලපාන දෙයක් නෙවෙයි. තමන්ගේ සත්‍යාවබෝධය ඒ ස්ථානීය මත බලපාන්නෙත් නැහැ. ඒ නිසා දිගින් දිගටම බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනයි කියලා
බේදයක් හදලා බෞද්ධ ජනතාව අද වෙනුවට ඒ බේදය මත බරපතල ලෙස කොටස් වලට බෙදලා උණුහුන් බැනගනිමින් ඉන්නවා. එතකොට මෙවැනි බේදයන් සෑදීම අති භයානක කටයුත්තක්. මෙවැනි බේදයන් නිසා ප්‍රධාන කොටම සද්ධර්මයේ අන්තර්දාන වීමේ අනතුරක් අද උදා වෙලා තියෙනවා. ප්‍රධාන කොටම දක්වන්න ඕන මූලික සූත්‍රවල දැක්වෙන සත්‍යාබෝධයේ ඔය අලුතෙන් එන මතවාදවල එන කරුණු නෙමෙයි. මූලික සූත්‍රවල සත්‍යාබෝධය ඉතාම සරලයි. මේ සත්‍යාබෝධයෙන් ප්‍රධාන කොටම සිද්ධ වෙන්නේ මේ ලෝක ස්වභාවය දැන ඇඳින ගැනීම. එහිදී වචන බෙදීම්, ඒ වගේම වචන වලට බරපතල අර්ථ දීම් ඇත්තටම දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන කොටම සිද්ධ වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච ස්කන්ධය. මෙය සම්බන්ධව අපි දකින හැටි වෙනස් කර ගැනීම. උදාහරණයක් වශයෙන් යම් කිසි කෙනෙකු යම් දෙයක් දැක්කම හිතනවා මේක මගේ දෙයක්, නැත්නම් අනුන්ගේ දෙයක්, මේක හොඳ දෙයක්, මේක නරක දෙයක්. මෙන්න මේ සංකල්ප මැවීම සිද්ධ වෙන්නේ අපි ඒ දේ දිහා කල්තබා ලබා ගන්නා නිගමන මගින්. මෙන්න මේ සංකල්ප මැවීමකින් තොරව යම් යම් තේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සත්‍යාබෝධය ලබපු කෙනෙක් කියනවා. මොකද මේ සංකල්ප මැවීම තුළින් තමයි ඒ දේවල් තමන්ට නතු කර ගැනීමට උරු වෙන්නේ. විශේෂයෙන්ම සංකල්ප මැවීම නවතින තැනට තමයි එන්න ඕන. ඒ අනුව භාවනාවෙන් කරන්නේ විදර්ශනා ඥාන අනුක්‍රමයෙන් ලැබලා ඊට පස්සේ සංකල්ප මැවීම නවතින තැනට ගෙනීම. ප්‍රධානම විදර්ශනා ඥානයේ මේ සම්බන්ධයෙන් උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය කියන්නේ සියල්ල ඇතිව නැතිවී යන ඥානය. සියල්ල ඇතිව නැතිවී යන